රටේම දරුවන් තමන්ගේ වගේ සලකන මැලිබන් නිර්මාතෘතුමාගේ පොරොන්දුව ඉදිරියටත් එහෙමමයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් එම පාසල්වල විභාග මධ්‍යස්ථාන හයක් පිහිටුවා තිබූ බවයි. අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් සඳහාද විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කෙරුණා. දෙවෙනි පුරා සිසු දරුවන් ශිෂ්‍යත්ව විභාගයට උද්යෝගයෙන් යුතුව සහභාගී වනු දැකගත හැකි වුණා. විභාගන ලේසි. පළවෙනි එක ඒකත් හොඳට ලිව්වා, දෙවෙනි එකත් ලිව්වා. ඒක නිසා 190ට වැඩි කියලා මම බලාපොරොත්තු වෙනවා. අවුලන්නේ ශිෂ්‍යත්වය හරි ලේසි. අමාරු නෑ. විභාගේ ලේසි 160ක් විතර ඇති අංක. සෙකන්ඩ් පේපර් ලේසි, ෆස්ට් පේපර් ලේසිම නෙවෙයි. හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඔය දැන් නිදහස හැමතැනම යන්න පුළුවන්. ආයෙ මුකුත් නැහැනේ ප්‍රශ්න පත්‍ර ලියන්න, එහෙම මුකුත් නැහැ. හරි සතුටුයි. හිතට සැහැල්ලුවක් දැනෙනවා. ශිෂ්‍යත්ව ලිව්වා. අපි දෙක අනිවාර්යයි. රඟ ගාගෙන ඉන්නවා. හැමතිස්සෙම දැන් නිදාස්. දැන් තමයි අපි හොඳටම නිදාස් වෙලා ඉන්නේ. විභාගය සාර්ථක කර ගැනීමට සහය දුන් සීලු දෙනාට විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සිය ස්තුතිය පළ කළා. විභාගය අවසන් වූ පසු සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මට තහවුරු කරා කිසිදු බාධාවකින් තොරව ඉතාමත්ම හොඳ තත්ත්වයක් යටතේ මේ විභාගය පවත්වල අවසන් කරා කියන එක. කිසිදු ගැටලුකාරී තත්ත්වයක් කිසිම තැනකින් මේ වෙනකම් මට වාර්තා වෙලා නැහැ. මම ඉල්ලා සිටින දෙමාපියන්ගෙන් දරුවන්ට මනසට බලපාන ආකාරයට මේ ප්‍රශ්න පත්‍ර ගැන නැවත විමසමින් කතා කිරීමෙන් වළකින්න කියලා. දරුව තවත් පීඩාවට පත්වීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ විභාගයට ප්‍රතිඵල ලබා දීමට දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ඉතාම කඩනමින් ප්‍රතිඵල දීම තමයි අපි අපේක්ෂා කරන්නේ.